I born none. Well, other take the line SH and box of a YouTube channel. Well, then of a YouTube channel, subscribe color at the Palantian. At the bottom, subscribe button, a goal. It is sent in the like and it would have done videos. Well, I got equipment again and pull on me. On the end, where the Katagaran and Venus and the Akana. A be other in them, tech talks allow here. Ogul and Alutim, video vets and Pelagin. Make the end, Ogul Nodan, talks in a corner, good up fellow. තේරෙන විදිහට කියවගෙන ඔයගොල්ලෝ මේ අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරන ගම අපි අද දවසේ video එකට එන අය යමු. TikTok සලාවත් එක්ක එකතුලා ඉන්න ඔයාලා iBone කියලා පිළිගන්න. මේ TikTok සලාවමගින් ඔයගොල්ලෝ නොදන්න තාක්ෂණික තොරතුරු ගැන ඉතා සරල පැහැදිලිව තේරෙන විදිහට ඔයගලන්ට කියලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙනම් අපි වැඩි කතාවක් නැතු අද වීඩියෝ එකට යමු. අපි අද කතා කරන්නේ ඔයගොල්ලෝ හොඳටම දන්න ලිතියම් අයන් බැටරිය ගැන. රැහන් රහිත සංවේදන උපකරණවල උදාහරණ වශයෙන් ඔයගොල්ලෝ පාවිච්චි කරන ජංගම දුරකථන, ජංගම පරිගණක, ඒ කියන්නේ ලැප්ටොප් ආදී බොහෝ විද්‍යුත් උපකරණ අතීත කාලයේ සිට පාවිච්චි කරලා තියෙන නිකල් කැඩ්මියම් බැටරිය. ඊට පස්සේ කාලෙත් තමයි නිකල් ලෝහ හයිඩ්‍රයිඩ් සහ ලිතියම් අයන් බැටරි බහුලව භාවිතයට පැමිණෙන්නේ. ලිතියම් කියලා කියන්නේ සැහැල්ලු ලෝහ වර්ගයක්. ඒ වගේම මේ ලිතියම් වල විශාල රසායනික විද්‍යුත් ශක්තියක් ගබඩා කරගන්න හැකියාවක් පවතිනවා. මුල් කාලයේ භාවිත වූ ලිතියම් බැටරි නැවත ආරෝපණය කළ හැකි ලෙස දිනු කිරීමකට බොහෝ උත්සාහයන් පසුව අසාර්ථක වෙලා යනවා. ඊට පසු කාලෙත් තමයි මේ ලිතියම් බැටරි සිට ලිතියම් අයන් බැටරියට මාරු වෙන්නේ. මෙම ලිතියම් අයන් බැටරිය ලිතියම් බැටරියට වඩා ස්ථායීතාවයෙන් අඩුවද නැවත නැවත ආරෝපණය කළ හැකි විශාල වාසියක් වුණා. 1991 තමයි ආරම්භ සෝනි සමාගම විසින් නැවත නැවත ආරෝපණය කළ පළමු ලිතියම් අයන් බැටරිය නිෂ්පාදනය කරන්නේ. ලිතියම් අයන බැටරියවල ගබඩා කළ හැකි ශක්තිය මීට පෙර භාවිත කරපු නිකල් කැඩ්මියම් බැටරියෙන් දෙගුණයක් පමණ වුණා. ඒ වගේම තමයි වෝල්ට් 3.6ක් වගේ ඉහළ විභවාන්තරයක් රඳවා ගන්නට මේ ලිතියම් අයන් බැටරිය වලට පුළුවන් වුණා. ඒ වගේම තමයි මේ ලිතියම් අයන් බැටරිය වල ස්වයං විසර්ජන, ඒ කියන්නේ ඉක්මනින් ඩිස්චාර්ජ් වෙන හැකියාව හිත අඩු වගේක තමයි ලිතියම් කැඩ්මියම් බැටරිය හා සසඳන විට පැවතුණේ. අපි අද පාවිච්චි කරන මේ ලිතියම් අයන් බැටරිය ග්‍රැෆයිට් ලේ එකක් සහිත ලිතියම් ඇනෝඩයකින් කොබල්ට් කැතෝඩයකින් සමන්විත වෙනවා. මේ ලිතියම් අයන් බැටරිය බොහෝ වාසිදායක තත්ත්වයන් පැවතේ. අපි කලින් පාවිච්චි කරන නිකල් කැඩ්මියම් බැටරිය හා සසඳන විට අවාසිත පැවතුණා. භාවය අඩු බැවින් මේ බැටරි ඉක්මනින් හානි වීමේ හැකියාවක් තියෙනවා. එබැවින් මේ වැළැක්වීමෙන් බැටරි තුළ ආරක්ෂිත පරිපථයක් ඇතුළත් කරගත් තියෙනවා. මේ පරිපථයමගින් බැටරිය ධාරාව ගලා යාම පාලනය කරනවා. ඒ වගේම ධාරාව ගලා යාමත් සමග ඇතිවන උෂ්ණත්ව වෙනස මගින් බැටරියට සිදුවිය හැකි හානිද වළක්වලා තියෙනවා. ඒ වගේම තමයි අධි ආරෝපණයෙන් හේතු ලිතියම් තහඩු ඇදවීමේ හැකියාව මෙමගින් වළක්වලා තියෙනවා. හොඳයි. ඔයාලට දැන් මේ ලිතියම් අයන් බැටරි ව්‍යුහය ගැන හොඳ අවබෝධයක් ඇති. අපි ඊළඟට බලමු ඔයාලගේ ෆෝන් එකේ තියෙන මේ ලිතියම් අයන් බැටරි කොහොමද වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහ ආරක්ෂා කරගන්න කියලා. ඒකට ක්‍රම කිහිපයක් තියෙනවා. අපි බලමු මොනවාද ඒ ක්‍රම කියලා. පළවෙනි එක තමයි යන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරන ජංගම දුරකථනය පරිගණකය හරිය ඉහළ උෂ්ණත්වවලට පත් වීම වළක්වා ගන්න ඕනේ. ඒ කියන්නේ යන්නේ ඉහළ උෂ්ණත්වවලට පත් වීමයි එහි පාවිච්චි කරන ලිතියම් අයන් බැටරි රසායනික වෙනස් වීම වලට ලක් වීම එහි ජීව කාලය අඩු වෙන්න පුළුවන්. සාමාන්‍ය නිෂ්පාදකයන් නියම කරලා තියෙන්නේ නිශ්චිත උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 15. කාරණේ තමයි යන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරන ජංගම දුරකථන ලිතියම් අයන් බැටරි සම්පූර්ණයෙන් විසර්ජනය වීමට ඉඩ නොතබන්. ඒ කියන්නේ බැටරිය යම් ධාරිතාවක් නිතරම එහි රඳවා තබන්න. ඊළංකාන්නේ තමයි ඔයාලා පාවිච්චි කරන ජංගම දුරකථනය හරි පරිගණකය හරි පවතින මේ ලිතියම් අයන් බැටරි අවම ධාරිතාව 40% බැටරි ප්‍රතිශතයක් නිතරම පවත්වා ගන්න උත්සාහ කරන්න. අන්තිම කරුණ තමයි යන්නේ කවදාවත් ඔයගොල්ලෝ ෆෝන් එකේ චාර්ජර් එකට කනෙක්ට් කරලා තියෙන වෙලාවක ෆෝන් එක පාවිච්චි කරන්න එපා. ඒ මගින් ෆෝන් එකේ ජීව කාලයට හානියක් වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ ෆෝන් එකේ තියෙන පරිපථයටද හානි වෙන්න පුළුවන්. ඉතින් ආයෙත් අද වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා කියන හිතනවා. ඉස්සරහටත් අපේ ටෙක් අක්ෂරාවත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. බලන්න එන අලුත් පාඩමකින් නැවත හමුනතර ඔයගොල්ලන්ට සුබ දවසක්.